ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදාන උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින පැවැත්ුණා. මෙහිදී 246 දෙනෙකු උපාධි ලබා ගත්තා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් සහ ආරක්ෂක ප්‍රධානින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. इन अवति उत्सव अमतमें जनाधिपति वर प्रकाश कले वर्तमान आर्थिक अभियोग हमे रट हेर अनवाद नद्दयान बुद्धिमत मानव संपत तीरने कलयुत बवाय මේ උපාධිය ලබා ගන්න පිරිස මේ රටේ සංවර්ධනයට දායක වනවද නැද්ද කියලා තමන්ම තීරණය කළ යුතුයි. අවශ්‍ය නම් මෙම උපාධිය සමග විදේශගත වීමේ හැකියාව ඔබට තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව මේ ආර්ථික තත්ත්වෙන් මුදා ගැනීමට නම් තරඟකාරී ආර්ථිකයක් කරා ගෙන යා යුතුයි. ඒ වගේම රටේ මානව සම්පත ඒ සඳහා පෙළ ගැස්විය යුතුයි. ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 450කට වඩා තිබෙනවා. ඒ පුහුණු මධ්‍යස්ථාන විශ්වවිද්‍යාල සහ විද්‍යායතන බවට පත් කළ යුතුයි. එමකින් වෘත්තීය නිපුණත්වයේ ඇති පුරවැසියන් රට තුල නිර්මාණය කළ හැකිවනවා. වෘත්තීය නිපුණත්වයක් ඇති පුරවැසියා සමග ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම કૃත්‍රිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණ දැනුමින් සන්නද්ධ පිරිසක් ලෙස අනාගත පරපුර ගොඩනැගිය යුතුයි. ශ්‍රී ලංකා ආර්ථිකයේ මෙවන විට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. ලබන වසර වන විට රට තුල යහපත් ආර්ථික තත්ත්වයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට අප විශ්වාස කරනවා. ඒ වගේම ඉදිරි වසර පහ තුලදී ලෝකයේ ඕනෑම දෙයක් සිදු විය හැකි. ඇතැම් සංවර්ධිත රටවල ආර්ථික අර්බුද නිර්මාණය විය හැකි බව ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේදී අපිට පෙනී යනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවත් ශක්තිමත් විය හැකි. මේ නිසා උපාධිධාරී ඔබ නිවැරදි තීරණයක් ගනු ඇති බවට මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අභියෝගෙන් මුදාගෙන තරඟකාරී ආර්ථිකයක් කරා ගෙන යාමට නම් රටේ මානව සම්පත ඒ සඳහා පෙළ ගැස්විය යුතුයි. අභියෝග හමුවේ රට හැර යනවද නැද්ද යන්න උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතුයි. I wish you all the best. Thank you. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.